ඇතරම ඔබ දකින්න ඇති මීට දවස් දෙකකට විතර කලින් ගෝල්ෆේස්හිදී පැවති සාමකාමී අරගලයක් ඒක ඊට පස්සේ පොලිසිය ඇවිල්ලා ඒ ඉන්න ජනතාවව ඉතින් බලහත්කාරයෙන් එතනින් අයින් කරන්න හැදුවා. ජනතාව පටන් ගත්තේ නිකන් බෝඩ් අල්ලගෙන සාමකාමීව. ඒ සාමකාමීව පටන් ගත්ත අරගලයේදී කාන්තාවන් සහ දරුවන්ට බලහත්කාරයෙන් උන්ව ඇදගෙන යන්න හදනවා. උන්ට බලහත්කාරකම් කරන්න පොලිසිය මැදිහත් වෙලා උන්ව අයින් කරන්න හදනවා. ඔබ සිරු දෙනා දකින්න ඇති. එතනදී දැන් මේ වෙනකොට සමාජයේ මත දෙකක් ඇවිල්ලා තිනු. එකක් තමයි මේ දරුවෝ මේ තැන් වලට අරගෙන යන එක ගැන, අනෙක් එක තමයි මේ දරුවන්ට මේ වෙච්ච බලහත්කාර කිරීම ගැන. මට පළවෙනි කියනෝනේ මමත් දරුවෝ ඉන්න අම්මා කෙනෙක්. මමත් ඔය සියලුම අරගල වලට යනකොට මට මම මේ මගේ දරුවෝ මොකද මගේ දරුවෝ ගොඩාක් පොඩි. ඉතින් ඒ දරුවන් අරන් තමයි යන්නේ. මොකද අපිට ගෙවල් වල කවුරුත් දරුවෝ බලා ගන්න වැඩිහිටියන් නැති අම්මලා ඉන්නවා. ඒතකොට ආච්චිලා සියලා නැති අම්මලා ඉන්නවා. බාරකාරේ නැති අම්මලා තාත්තලා ඉන්න. ඒතකොට මේ වගේ අරගලයකට රස්සාවකට එහෙම නැත්නම් වෙනත් කටයුත්තකට යනකොට සමහරක් වෙලාවට ගොඩක් වෙලාවට ඒ දෙමව්පියන්ට සිද්ධ වෙනවා දරුවෝ අරගෙන යන්න. මමත් ඔය අරගල වලට යනකොට කොහරි උද්ඝෝෂණයකට යනවා දරුවෝ වාහනේ තියලා. ඒතර වාහනයක් නැත්නම් එහෙම වාහනයක් නැත්නම් එහෙම සිද්ධ වෙනවා දරුවව එතනට අරගෙන යන්න. එතකොට දරුවන් කවුරු බලා ගන්න ඉන්නෝ නම් ඒ අදාළ බාරකාරට දීලා යනවා සමහරු. එතකොට මේ වගේ අවස්ථාවක මේ දැන් මේ අරගලයට දෙමව්පියන් යන්නේ මේ කාගේ උමනාවල්ටද? උමනාව තමයි මේ දරුවන්ට වෙන අසාධාරණය ගැන කතා කරන්න. උකුසට පිළිසිඳගත් දරුවා ඉදන් මරණය දක්වා යන සියලු මිනිස්සුන්ට මේ වෙලාවේ රටේ ප්‍රශ්න තියෙනවා. වැඩි හරියම මේ ප්‍රශ්න වලට අද මූණ දීලා තියෙන 154ක් දරුවෝ මන්දපෝෂණයෙන් පෙළෙනවා. ඊළඟ ජනවාරි වෙනකොට 154 වැඩි වෙයි කියලා තමයි ගොඩක් අය කියන්නේ. එතකොට රටේ 70% ජනතාව තුන් වේල කන්න බැරි තත්වයකට ඊළඟ ජනවාරි වෙනකොට එනවා කියන එක මේ වෙලාව වෙනකොට ගණන් හදලා තියෙනවා. වැඩියෙන්ම ප්‍රශ්න වලට මුහුණ දෙලා තියෙන දරුවෝ. ඒතර දරුවන්ට කෑ ගහන්න හැකියාව නැති හින්දා තමයි, ප්‍රොටෙස්ට් කරන්න හැකියාව, උද්ඝෝෂණ කරන්න හැකියාව නැති හින්දා තමයි දෙමව්පියෝ එළියට බහලා තියෙන. ඒතර දෙමව්පියෝ දරු සමහර දෙමව්පියෝ දරුවොත් එක්ක එළියට බහලා තිනවා. එතකොට මෙතනදි කියන්න බෑ කිසි කෙනෙක්ට මේ දරුවන්ව මේ ෂීල්ඩ් එකක් විදිහට, එහෙම නැත්නම් ආරක්ෂක පලකයක් විදිහට පාවිච්චි කරා කියලා තමයි මේ ළමා රක්ෂණ අධිකාරී සභාපතිතුමා ප්‍රකාශ කරලා තියෙන අද මෝනින් පත්‍රයේට. ඒක දැන් එතන ඉන්න නියෝජ්‍ය සභාපතිතුමිය නම් කියන සමහරට මේක වැරදි විදිහට අර්ථකථනය කරලා පත්‍රේ දාලා තියෙන පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා සභාපතිතුමාගෙන් හරි ප්‍රකාශයක් මේ ගැන. රටේ ළමයින්ව ආරක්ෂා කරන්න තියෙන එකම තැන මෙතන ළමා ආරක්ෂණ අධිකාරිය. ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිම කියනවා නම් දෙමව්පියන් දරුවන්ව ආරක්ෂක පලකයක් විදිහට මේ උද්ඝෝෂණ වලට පාවිච්චි කරනවා කියලා ඒක හරිම බරපතල ප්‍රකාශයක්. මොකද රෙන්ට් එකට ළමයෙක් ගත්ත අරගෙන ගිහිලා ඔය වගේ වැඩක් කරන්න පුළුවන්. හැබැයි තමුන්ගේ බඩින් වදාපු දරුවෙක්ව කිසිම අවස්ථාවක තමුන්ට ආරක්ෂාවට පළකයක් විතර කිසිම දෙමව්පියෙක් පාවිච්චි කරන්නේ නැහැ. ඒක තමයි සත්‍ය කතාව. මමත් දරුවෙක්ගේ දරුවෝ තුන්දෙනෙක්ගේ අම්ම කෙනෙක් විතර කියන්නේ. කිසිම අම්ම කෙනෙක්ට බෑ, කිසිම තාත්තා කෙනෙක්ට බෑ තමුන් හදාපු දරුවව, තමුන්ගේ ගෙදර තමුන් වදාපු තමුන්ගේ ලේයින් බිහි වෙච්ච දරුවව පොලිසිය ඉස්සර ආරක්ෂක පලකයක් විදිහට යොදා ගන්න. ඒක කරන්න බෑ. ඒක ඒතර තනිකරම බරපතල කතාවක්. ඔන්න රෙන්ට් එකට ළමයි ගිහිලා සල්ලි දීලා ළමේ කරගෙන ඇවිල්ලා ඔය වැඩේ කරනවා නම් හිතා ගන්න පුළුවන්. දරුවන්ටයි අම්මලටයි පාඩුවේ බෝඩ් එක අල්ලගෙන ඒ වැඩේ කරලා ඉවර කරන්න දුන්නා නම් පොලිසිය ඔහොම දෙයක් වෙන්නේ නැහෙනි. පොලිසිය ඒ බෝඩ් එක අල්ලගෙන උද්ඝෝෂණය එතනින් අවසන් කරන්න දුන්නා නම් එහෙම ඔහොම බලහත්කාරකමක් ওই විදිහේ පොලිසියත් සමග මත ගැටුමක් එන්නේ නැහැ. පොලිසිය අර හිටපු ජනතාවලත් වඩා වැඩි දෙගුණයක් එතනට ගිහිල්ලා ඒ මිනිස්සු සාමකාමීව කරගෙන යන උද්ඝෝෂණයට අත බලහත්කාරකම් කරන්න ගියපු හින්දා, මර්ධනය කරන්න ගියපු හින්දා තමයි මේ විදිහට සිටුේෂන් එක මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න සිද්ධ වුණේ.